අද අපි කතා කරන්නේ ජනාධිපති අපේක්ෂක ගැන. අපි යමු වීඩියෝ එකට. 1949 ජූනි මාස 20 වෙනිදා මාතරදී උපත ලද නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. ලංකා හොස්පිටල්හි සභාපතිවරයාය. මෙතුමා අධ්‍යාපනය ලැබුවේ ආනන්ද විද්‍යාලයෙන් වන අතර මෙතුමාගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මහතායි. මොහුගේ සහෝදරයින් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා හා චමල් රාජපක්ෂ මහතායි. 1992 වර්ෂයේ මෙතුමා කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් හිමිකර ගන්නා ලදී. කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1971 අප්‍රේල් 26 වෙනිදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු මෙතුමා 1972 මැයි 25 වෙනිදා දෙවන ලුචෙන්වරයෙකු ලෙස සිය රාජකාරි අරඹන ලදී. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව රජරට රයිෆල්ස් සේවයේ යෙදුණු මෙතුමාව 1983 වර්ෂයේදී ගොඩබයා රෙජිමේන්තුවට මාරු කරන ලදී. සිය 20 වසරක් හමුදා අධිවේ තුළදී ශ්‍රී ලංකා ජනාධිපතිවරු තිදෙනකු වන ජේ.ආර්. ජයවර්ධන මහතා, රණසිංහ ප්‍රේමදාස මහතා හා ඩී.බී. විජේතුංග මහතා අතින් නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකි විය. 1983 1994 කාලය තුළ ක්‍රමක්‍රමයෙන් හමුදාවේ ඉහළ තනතුරු දක්වා ගමන් කළ මෙතුමා 1990 වසරේදී ස්ට්‍රයික් හාඩ් සහ ත්‍රිවිධ බලයන මෙහෙයුම්මි ආඥාපති වශයෙන් සිය කටයුතු සිදු කරන ලදී. 1992 වසරේදී ලුතිනන් කර්නල් පදවිය හා කොත්ලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති පදවිය විමිකරගත් ගෝඨාභය මහතා එම වසරේදීම විශ්‍රාම ලබමින් ඇමරිකා එක්සත් ජනපදයේ වෙත සංක්‍රමණය වෙන ලදී. එහිදී පද්ධති අනුකරණය කරන්නෙකු සහ යුනික්ස් සොලරිස් මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් සේවය කරන ලදී. 2009 වසරේ මැයි මාසයේදී ත්‍රස්තවාදී අවසන් කිරීමට යුදවීරයෙක් ලෙස ලබා දුන් විශිෂ්ට කැපවීමක් ගෙය කොළඹ විශ්වවිද්‍යාලයේ විසින් එම වසරේම සැප්තැම්බර් 6 දින එම මහතාට ආචාර්ය ගෞරව පදවියක් පිරිනමන ලදී. 1992 වර්ෂයේ ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාමලත් හමුදා නිලධාරියෙකු වන මෙහි මහතා 2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් වූ පසු ආරක්ෂක ලේකම් තනතුරට පත්වේ. 2009 වසරේ දෙමළකොටි ත්‍රස්තවාදීන් පරාජය කරමින් ශ්‍රී ලංකාවේ වසර 26ක් පැවති සිවිල් යුද්ධය නිමා කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විශාල කර්තව්‍යයක් ඉටු කරන ලදී. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එකල කටයුතු කළේ මෙතුමායි. 2006 වසරේ දෙසැම්බර් 1 වෙනිදා දෙමළකොටි ත්‍රස්තවාදීන් කොළඹදී එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බයකින් යන්තමින් දිවි ගලවා ගන්නා ලදී. 2006 දෙසැම්බර් 1 වෙනිදා පෙරවරු 10:35 පමණ කොල්ලුපිටියේදී එල්.ටී.ටී.ඒ. විසින් පුපුරන ද්‍රව්‍ය සහිත ත්‍රීරෝ රථයක් ගෝඨාභය මහතා ගමන්කත් රථපෙළ වෙත ධාවනය කිරීමට සලස්වා පිපිරවීමක් සිදුකොට ඉන් එතුමාව ඝාතනය කර දැමීමට උත්සාහ කරන ලදී. නමුත් ප්‍රහාරයෙන් ගෝඨාභය මහතා දිවි ගලවාගත් අතර ප්‍රහාරය නිසා පුද්ගලෝ 2 දෙනෙක් මරණයට පත් වූ අතර 14 දෙනෙකු තුවාල ලැබූහ. කලක් නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තනතුරු හෙබූ මෙතුමා එහිද ක්‍රියාකාරී අයෙකු ලෙස සේවය කළේය. මෙවර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ඔබේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම්, යාළුවන්ටත් බලන්න ඕන කියලා හිතනවා නම්, යාළුවොත් ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔයා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. මං අලුතෙන් වීඩියෝ එකක් දාපුවාම ඔයා ගාවට ගෙන්න ගන්න ඕන නම් ඒ සබ්ස්ක්‍රයිබ් බටන් එක ගාව තියෙන නොටිෆිකේෂන් බෙල් එක ඔබන්න. වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. බුදුසරණයි, දෙවි පිහිටයි.